අන්තර්ජාතික වෙළඳපොළෙන් අපිට ණය දෙන්නේ නැහැ. අන්තර්ජාතික වෙළඳපොළත් ලංකාවේ වෙළඳපොළ වගේම ඊටත් වඩා අන්ත විදිහට අපට ණය ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේක තමයි ගැටලුව. දැන් මේ ගැටලුව උච්ච වෙලා තියෙන හින්දා තමයි බංගලි දේශයට දුවන්නේ, ඉන්දියාවට දුවන්නේ, ඇමරිකාවට බලාගාර විකුණන්න හදන්නේ, වටිනා කොළඹ තියෙන ඉඩම් ටික විකුණන්න හදන්නේ, බොරු වාර්තා පළ කරන්නේ, කටාරයට යන්නේ, කුවේටයට යන්නේ, ඒ වගේම ඕමානයට යන්නේ නේද? හැම තැනම ගිහිල්ලා උත්සාහ කරන්නේ මේ කාරණේ නිසා. ඇයි මෙහෙම වුනේ? ඇයි අර 2019 තිබිච්ච තත්ත්වය දැන් ඇති වෙන්නේ නැත්තේ? කරුණු ගණනාවක් නිසා. කොවිඩ් එක හේතුවක් විතරයි. කොවිඩ් හේතුවක් නෙවෙයි කියලා අපි කියන්නේ. කොවිඩ් එක හේතුවක් විතරයි. පළවෙනි සංඥාව නිකුත් වුණා මේ ජනාධිපතිවරයාගෙන් 2019 දෙසැම්බර් පළවෙනිදා. ඒ මොකද්ද? දවැන්ත බදු සහනයක් ලබා දුන්නා. ඒ දවැන්ත බදු සහනය නිසා රාජ්‍ය ආදායමෙන් 140ක් මෙහෙම කරද්දී නැති වුණා. නරක සංඥාවක් දේශීය වෙළඳපොළටත් අන්තර්ජාතික වෙළඳපොළටත් නිකුත් වුණා. ලංකාවට ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැහැයි කියන පණිවිඩය තමයි මේ නරක සංඥාව. දෙක, අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටත් එක්ක වැඩපිළිවෙලක් කරගෙන ගියා, ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන ගියා 2017 ඉඳන්. ඒක 2020 ජූනි මාසෙ වෙනකන් තිබුණා. අවශ්‍ය නම් ඒක දිග්ගස්ස ගන්න තිබුණා. මොලේ කල්පනා කරා නම් ඒක ඒ වෙලාවේ දිග්ගස්ස ගන්නවා. මොකද කළේ? වහාම වගාඩම්බර ප්‍රකාශ ගණනාවක් කළා. IMF එක අපිට ඕනේ නැහැ. විදේශ බලවේග අපිට ඕනේ නැහැ. දෑතේ දෙපයේ ශක්තියෙන් දේශීය බලෙන් අපි නැගිටිනවා කියලා ඔන්න ප්‍රකාශ කළා IMF එකේ ලෝගත්ත. ඒ ලෝගත්තේ අන්න අර සුතුළුණු විකේ ඉඳන් නැනෝ යූරියා දක්වා වංචා දූෂණ හොරකම් ටික කරගන්නයි ඒ ලෝගත්තේ. වෙන කාරණයකට නෙවෙයි. එතනින් තවත් නරක සංඥාවක් නිකුත් වුණා. ඊළඟට මේ රටට කවදත් ඉතා අඩු පොලියට අපි කියන කොන්සෙෂනල් ලෝන්ස් දීපු වැදගත් ව්‍යාපෘති 323ක් පයින් ගහලා ලිට දැම්මා. 9000 කෘතිය වේදින් එළියට දැම්මා. 24000කට රැකියා හිමි ප්‍රධාන ඒවා කිව්වොත් මේ අපේ ආණ්ඩුව බොහොම අමාරුවෙන් අපි සාකච්ඡා කරලා ලබාගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඩොලර් බිලියන 2.2ක් මං කියන්නේ මේ මුළු අවුරුද්දටම ආවේ 500යි කියලා. ඒ ව්‍යාපෘතිය තිබුණා නම් මේ අවුරුද්දේ ඩොලර් මිලියන 600ක් රටට නිකම්ම එනවා. ගිය අවුරුද්දෙත් එනවා, මේ අවුරුද්දෙත් එනවා, ඊළඟ අවුරුද්දෙත් එනවා. ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඊළඟට මරදානේ සිට හෝමගම දක්වා දුම්රිය පද්ධතිය නවීකරණය කිරීමේ ඩොලර් බිලියන 1.7ක ජයික ව්‍යාපෘතිය පයින් ගැහුවා. ඒකට ගාලා ඒකත් අයින් කළා දැම්මා. අද හයි ලෙවල් පාරේ තියෙන මේ දැවැන්ත මාර්ග තදබදේ විසඳ ගන්න තිබිච්ච ක්‍රියාමාර්ගය. ඒ වගේම කඩුවෙල පාර්ලිමේන්තු පාරේ තදබදේ විසඳ ගන්න තිබිච්ච ක්‍රියාදාමය. ඒ විතරක් නෙවෙයි, අපි සැලසුම් කළ දුන්නා කඩවත ඉඳන් ඉන්න, මොරටුවේ ඉඳන් ඉන්න, මේ නීතිඥ වෘත්තියේ ඉන්න ඔබ හැමට කියන්න ඕනේ මේ හැම එකම අපි සැලසුම් කළ තිබුණේ අපේ ඒ උසාවි සංකීර්ණ හරහා යන විදිහට සහල දුම්රේ පද්ධතිය. එතකොට උදේ වැඩට එනවා කියන එක නඩුකාරවරුන්ටත් නීතිඥ මහතුරුන්ටත් පාසල් වලටත් ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය මේ හැම පාසලක් හරහාම ඒ අසලින් මේ පාරවල් යන විදිහට අපි ඒක සැලසුම් කළා කිව්වා. මේ නිසා ඒ වාහන තදබදයෙන් තිබිච්චේ දවැන්ත විසඳුම් සියල්ලටම පයින් ගැහුවා. කොළඹ නගරයේ යටිබිම්ගත විදුලි බල පද්ධතියේ දිය තිබිච්ච ජයික ණය ඩොලර් මිලියන් 214 පයින් ගැහුවා. මහනුවර අපේ හදන්න ගිය දවැන්ත ලෝක බැංකුවේ උපකාරයක හදන්න ගිය දවැන්ත බහුමාදිලි ඒ දවැන්ත ප්‍රවාහන මධ්‍යස්ථාන අද නෑ, වැඩ කෙරෙන්නේ නෑ. ව්‍යාපෘති නතර වෙලා එකම මහා පරිමාණ ව්‍යාපෘතියක්වත් අද සිදු කෙරෙන්නේ නෑ. මොකද්ද මේකෙන් ලැබිච්ච සංඥාව? ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවත් එපා, ලංකාවට කොරියානු සංවර්ධන බැංකුවත් එපා, ලංකාවට ජයික සල්ලිත් එපා, අඩු පොලියට ණය එපා කියන සංඥාව තමයි මේ දුන්නේ. දැන් බලන්න තාක්ෂණ නගරයක් අපි හෝමගම ඇති කළා. ඒකට කොයික කොරියානු ආධාර අපට ලැබුණා. තාම වැදගත් ව්‍යාපෘතියක්. විශ්වවිද්‍යාල 8ක් තාක්ෂණ විද්‍යාපීඨ හරහා 80,000ක් පුහුණු කරන්න. මොකද කළේ? ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවා විතරක් නෙවෙයි, කොරියානු ආධාරයේ ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ඩොලර් මිලියන් 400ක ආධාරය නැති වුණා. එතන දැන් හදන්න යනවා මොකද්ද? හිරගේ. වැලිකඩ හිරගේද? රුපියල් බිලියන 31ක් කෝටි 3100ක් වියදම් කළා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පාසලක් විශ්වවිද්‍යාලයක් අරිනවා කියන්නේ හිරගෙදරක් වැහෙනවා කියන එක. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණ පීඨ 4ක් වහලා හිරගයක් ඇරියා මේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු දන්නේ එච්චරයි.
ඒක තමයි කරපු දෙ. ඒ ඒ ඒ හරහා දුන්නේ ඊටාම නරක පණිවිඩයක්. ඊටාම නරක පණිවිඩයක් අන්තර්ජාතික වෙළඳපොළට ලබා දුන්නා. ඒ සංඥාව ඊටාම බරපතල. ඊළඟට ආර්ථික අතින් පහුගිය කාලේ වෙච්ච ගණදෙනු මේගොල්ලෝ හිතනවා ඇති මේ ලෝක මිනිස්සු දන්නේ නැහැ කියලා. කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව විදුලි බල මණ්ඩලයත් එක්ක ගෑස් සැපයුම පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිබියදී ඒකට සුදුස්සෙක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගෙන තිබියදී රෑ හොර කිවිසුමක් අත්සන් කළා බංකොලොත් සමාගමක් එක්ක. ඒ වගේම ඔයගේ කියන්න පුළුවන් ඔබතුමාලා දන්න මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සුදුලූණු වංචාවේ සිට මේ මෑත ආපු නැනෝ යූරියා වංචාව දක්වා කිසිම ප්‍රසම්පාදන වැඩපිළිවෙලකින් තොරව ප්‍රකෝටි ගණන් ධනය කොල්ල කෑම තමයි සිද්ධ වෙමින් තිබුණේ. මේක ලෝකයට ඉතාම නරක ආදර්ශයක්. ඒ වගේම ඔබේ නීතිඥ වෘත්තියටත් බලපාන විදිහට රටේ නීතියේ ආධිපත්‍යයක් නැහැ කියන පණිවිඩය ලෝකෙට ලබා දුන්න එක වෙළඳපොළට බලපාන. පළවෙනි එක 20 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා අතට අධිකරණය විධායකය ඒ වගේම ව්‍යවස්ථා දහයකේ බලය ඔහු අතර නැවත වතාවක් කේන්ද්‍රගත කරගත්තා. විනිසුරන් පත් කිරීමට තිබිච්ච ස්වාධීන යාන්ත්‍රණය අයින් කළා. මගේ කැමැත්තට අනුවයි විනිසුරන් පත් වෙන්නේ. ඒ අනුව මගේ කැමැත්තට අනුවයි නීතිය පසිඳලවන්නේ කියන පණිවිඩය ජනාධිපතිවරයා ලබා දුන්නා. ඊළඟට රාජ්‍ය සේවයේ රාජ්‍ය පරිපාලනයේට හමුදා නිලධාරීන් උඩ ඉඳන් පහළට දැම්මා. දාලා මේ රට බැරක්කයක් බවට පරිවර්තනය කරන්න යොදාගත්තා. මොකද ලැබෙන පණිවිඩය මේ හරහා මේ එකම හමුදා නිලධාරියෙක්වත් සාර්ථක වුණේ නැහැ. ඔවුන් දාපු හැම තැනකම මේ සියලු දෙනාම අසමත්. ඒක ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඔවුන් ඉගෙනගෙන තියෙන යුද්ධ කරන්න මිසක් රාජ්‍ය පාලනයට නෙවෙයි. ඉතින් ඒ හරහා දෙන පණිවිඩය මොකක්ද? අර බුරුමේ කොන් වුණා වගේ අපේ රටත් ජාත්‍යන්තර වෙළඳපොළ තුල අපි කොන් වෙලා ගියා. මේ නීති ප්‍රතිසංස්කරණවල නීතිය ක්‍රියාත්මක වීමේ කටයුතු වල අපරාධකාරීන් නිදහස් කළා. ඒ වගේම සමහර නීති රීති පිළිබඳව තිබෙන අඩුපාඩුකම් නිසා ඒ පිළිබඳ කතා කරමු මිනිස්සු හිරගෙවල් වලට ඇරියා. ඩිටෙන්ෂන් ඕඩර්ස් ගහලා කිසිම හේතුවක් නැතුව රැඳවුම් නියෝග යර්ධේ රඳවගත්ත පුජ්‍යලි ඊපස්සේ ඔවුන්ව කිසිම චෝදනාවක් නැතුව නිදොස් කොට නිදහස් කරනවා. මේ වගේ ක්‍රියා නිසා ලෝකයේ තුල බරපතල ආකාරයට රජයේ ප්‍රතිරූපය කඩා වැටුණා. ඒක වෙළඳපොළට බලපාලා තියෙනවා. මෙන්න මෙවැනි අර්බුදකාරී අවස්ථාවක තමයි අපි සිටින්නේ. දැන් මතක තබා ගන්න ඕනේ මේ රට මේ ණයබර භාවය ගැන 225ට බහිනවා. අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බහිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා සේනානායකලා ජයවර්ධනලා කුමාරතුංගලා ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නෙවෙයි. මේ අර්බුදය සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරු හදපු අර්බුදයක්. මේ අවුරුද්දේ අපේ ණය ආපසු ගැනීම ගෙවීම ගැන බැලුවොත් මේ අවුරුද්දේ 2021 177.4%ක්ම මහින්ද රාජපක්ෂගේ ණය මතක තියාගන්න. 177.4%. 114යි සේනානායකගේ ඉඳන් මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වාම ණය. ඒකෙන් පේන්නේ මේ බර රාජපක්ෂවරුන්ගේ බර. ඊළඟ එකක් මතක තබා ගන්න ඕනේ තව එකක්. 2005 වෙනකම් අපි අර කියනවා සහනදායී ණය, ඒ වගේම වාණිජ ණය. එහෙම නැත්නම් non concessional loans, එහෙම නැත්නම් commercial loans. ඒ වාණිජ ණය සහනදායී නොවන ණය ප්‍රතිශතයේ තිබුණේ 108. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක 147ට ගෙනිච්චා. 47ට ගෙනිච්චා. අන්න ඒ ණය තමයි දැන් මේ අපිට ආපහු ගෙවන්න වෙලා තියෙන්නේ. මේ දින බහැරෑරුම්කම කොච්චරද කියනවනම් අපි කතා කරන මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් මේ අවුරුද්දේ තියෙනවා මිලියන 1500ක්. තව 1083ක් තියෙනවා පොලි. 1500යි ණය. පොලි 1083. මේ ණයවල පොලි ප්‍රමාණය ගැන ඔබට එින් අවබෝධයක් ලැබෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ අර්බුදය වුන් ඇති කළ බරපතල අර්බුදයක්. ඒක අපි අමතක කළේ. ඒ වගේම නිතර ආඩම්බරෙන් කියන දෙයක් තියෙනවා. ඒක තමයි අපේ කාලේ දවැන්ත වැඩ කොටසක් සිද්ධ වුණා. අධිවේගී පාරවල් හැදුණා. බලාගාර හැදුණා. ඒ වගේම වරායවල් හැදුණා. ගුවන්තොටුපළවල් හැදුණා. සංඥා කුළුණු හැදුණා. ක්‍රීඩාංගණ හැදුණා. සම්මන්ත්‍රණ ශාලා හැදුණා. දවැන්ත සංවර්ධනය සිද්ධ වුණා. 107ක ආර්ථික වර්ධනයක් ළඟා කරගත්තා. යහපාලනේ තුනට වැට්ටුවා කියලා නේද නිතරම ඕක කියනවා. කොහෙන්ද මේ සංවර්ධනය ආවේ? මේ සංවර්ධනය ආවේ අන්නේ වාණිජ ණය හරහා. ඒ වාණිජ ණය දරා ගන්න බැරුව ඔය නග්ගපු ව්‍යාජ සංවර්ධනය
දෙදස් දහතුනේදී 103ට වැටුණා මහින්ද මහත්තයා යටතේම කියලා කවුරුවක් කියන්නේ 103යි 2013 වර්ධනය. එතකොට මේ හරහා අනිත් පැත්තෙන් දවැන්ත ජාතික මංකොල්ලයක් වුණා. ඔබට මතක ඇති මේ මේ ශාලාවෙම මම මේ පොත නිකුත් කළේ ආලාපාලු ආර්ථිකය. මොකද්ද මේකේ තියෙන්නේ? මේක 2013 ලියුවේ. මේකේ තියෙන්නේ මේ ඔය කියන දුම්රිය මාර්ග, ඔය කියන අධිවේගී මාර්ග, ඔය කියන බලාගාර, ඔය කියන වරායවල් මේවා හරහා සිදු කරපු ගැහිල්ල ඒ නමය මාර්ගයේ වවුනියාවේ සිට යාපනයට කාපට් කරන අවස්ථාවේදී 100ට 400ක් වැඩියෙන් වියදම් කළා. යාල් දේවියක අරගෙන යන දුම්රිය මාර්ගයේ ඉර්කෝන් ඉර්කෝන් ආයතනයේ 100ට 400ක් වැඩියෙන් වියදම් කළා. ඔබ අප සියලු දෙනාම යන මේ අතුරුගිරියේ සිට කඩවත හරහා කෙරවල පිටට යන පාර 100ට 2000ක් වංචා කළා. මතක තියාගන්න 100ට 2000. පුත්තලම බලාගාරයේ යන්ත්‍ර තුනයි අපේ මෛත්‍රී ගුණරත්න මැතිතුමා දන්නෝ. යන්ත්‍ර තුනම සමානයි. යන්ත්‍ර තුනම සමානයි. එක යන්ත්‍රයක මිල වගේ අනික් යන්ත්‍රයේ මිලේ වෙනස ඩොලර් මිලියන් 121යි. යන්ත්‍ර තුනම සමාන යන්ත්‍ර තුන. මේ වගේ ගැහිලි දිගට හරහට ගහලා තමයි අද මේ රට මෙතෙන්ටපත් කළේ. මේ රට අද මෙතෙන්ටපත් කළේ හරහා. ඒ අනුව වාණිජ ණය ගැනීම, ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපද වෙන්නේ නැති, නැව් වෙන්නේ නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටුපළවල්, ඒ වගේම සංඥා නැති මේ නෙළුම් කුළුණවල්, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩා නැති ක්‍රීඩාංගණ ආදිය ඉදිකිරීම හරහා අපි කිසිම ආදායමක් ඉපදවන්නේ නැති තැන්වල තමයි ඒවා යෙදෙන්නේ. ඒ වගේම ඒවයින් 1ට 400 1ට 2000 අනුපාතයෙන් කරපු ගසා කෑම්වල ඵල විපාක තමයි අද අපට ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අර්බුදය මේ ලබන අවුරුද්ද කෙලවර වෙන එකක්වත් ඊළඟ අවුරුද්ද කෙලවර වෙන එකක්වත් නෙවෙයි. ඒ වගේම සරලව විසඳන්න පුළුවන් එකකුත් නෙවෙයි. මට ඇහිලා තියෙනවා ඔබටත් ඇහෙන්නේ නැති 2015 19 මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරපු එක. එතුමා මෙහෙම ඉන්නකොට මේ කොටාබේ රාජපක්ෂ මහත්තයා විමල් වීරවංශ මහත්තයාම ඉන්නකොට සභාවේ ඇහුවා මාධ්‍යවේදී ප්‍රශ්න. ඔබතුමාලා අහම කොහොමද ණය ප්‍රශ්න විසඳන්නේ කියලා. නේද? අපි ආවම සල්ලි හොයනවා. අපි ආව සල්ලි ගලාගෙන එනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ආව. අපි දන්නවා සල්ලි හොයන හැටි. අපි දන්නවා ණය ගෙවන හැටි. අපි වැඩ කරපු කට්ටියක් කියලා කිව්වා. දැන් මේ වගේ කතා අපේ විපක්ෂෙත් ඇහෙනවා. අපි ආවම අපි කරනවා. අපි දන්නවා කරන හැටි කියලා. මිටෝරනේ මේ අරුබුදය එහෙම සරල ආණ්ඩු වෙනසකින් හෝ එවැනි කාරණයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට අවශ්‍යයි නිශ්චිත වැඩපිළිවෙල. මේකට අවශ්‍යයි නිශ්චිත කණ්ඩායමක්. මේකට අවශ්‍යයි නිශ්චිතව මේ ප්‍රශ්න හඳුනාගෙන සිදු කරන ක්‍රියාදාමය. ඒකෙන් වැදගත්ම කොටසක් මේ නීතිඥ ඔබට පැවරෙනවා. ඒක තමයි මේ රට නැවතත් නීතියේ ආධිපත්‍යය තියෙන රටක් බවට මේ රටේ මිනිස්සුන්ටත් ලෝකයාටත් පෙන්වා දීම.